රජයේ වෛද්‍ය නාරංග සංගමයේ විදිහට අපි අද දවසේ ගරු අග්‍රාමාත්‍යතුමා හම්බ වුණා. නව විධායක සභාව අපි ජූනි 11 වෙනිදා පත් වුණාට පස්සේ අපි සම්ප්‍රදායක් විදිහට මේ රටේ රාජ්‍ය නායකයන් සහ අපිට විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වන ඒ බලධාරීන් හමු වීම සම්ප්‍රදායක් විදිහට කරනවා. ඒ අවස්ථාවේ අද දවසේ ගරු අග්‍රාමාත්‍යතුමා තම සමග අපි සාකච්ඡාවක් පැවැත්වුණේ සුහද හමුව. එතෙන්දී විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමා අපි සුහදව හඳුනා ගැනීමට අමතරව අද දවසේ අපිට මුහුණ දෙන්න වෙලා තියෙන විශේෂ සමස්ත රටේම පවතින සමාජාතික ප්‍රශ්නයක් අපි දක්වනවා. අපි කවුරුවත් මේ වෙනතක් මේ වගේ තත්යකට මුහුණ දීලා නැහැ. වෙනත් වචන වලින් කිව්වොත් අපි බංකොලොත් වෙච්ච රටක ජීවත් වෙලා නැහැ. අපිට එහෙම අත්දැකීමක් නැහැ අපේ පරම්පරාවල් වලට. නමුත් අද අපි මේ තත්යට මුහුණ දෙමින් තියෙනවා. ඉතින් ඒ තත්ත්වයේ කලමනාකරණය කර ගැනීමේදී අපි හැමෝටම විශාල අර්බුද රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එතෙන්ද විශේෂයෙන්ම ජනතාවගේ ජීවිත බෙදලා තියෙනවා. මොකද දැන් සෞඛ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවකට එහා ගිහිල්ලා මේක ජීවිතාරක්ෂක සේවාවක්. ඒ කියන්නේ ජනතාවගේ ජීවිත බැඳලා තියෙන සෞඛ්‍ය පද්ධතිය රැකුණොත් විතරයි. ඉතින් ඒක රැකගෙන ඉස්සරහට යන්න ලොකු අභියෝග මතුවලා තියෙනවා. එතන ප්‍රධාන කාරණා දෙකක් විදිහට අපි හඳුනගත්තා. විශේෂයෙන්ම රජයේ රෝහල් ආශ්‍රිතව තියෙන ඖෂධ අර්බුදයේ මේ මොහොතේදී, ඒ වගේම ඖෂධ තිබුණත් රෝහලට වැඩ කරන කාර්යමණ්ඩලයට වෛද්‍යවරයන් රෝහලට එන්න බැරි නම් ඒ රෝහල් වලින් ඒ ඖෂධ වලින් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලුවේ මේ ඖෂධ අර්බුදයේ වගේම සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ මුහුණ දෙන මේ ඉන්ධන අර්බුදයේ සම්බන්ධයෙන් විසඳුම රජයේ පැත්තෙන් ඉදිරිපත් වේ යුතුයි කාරණේ ඒ සඳහා සාධනීය ප්‍රතිචාර එතුමාගෙන් ලැබුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගිය සිකුරාදා වැඩසටහනේ අසාර්ථක වෙච්ච තැන් අපි දැක්කා. එතන මේ සිකුරාදා වෙනකොට විශේෂ මහජන සහයෝගය වගේම ආරක්ෂකාංශවල වගේ වඩා සම්බන්ධීකරණය මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. එළමෙන දැන් මේ තව දවස් කිහිපයකින් එළමෙන සිකුරාදා දිනේදී මේ කාර්යමණ්ඩලය සඳහා අවශ්‍ය වැඩට එන්න අවශ්‍ය කරන අවම ඉන්ධන ප්‍රමාණයන් ලැබිලා රෝහල් පද්ධතියේ එළමෙන සතිය දෙක තුන බිඳ වැටෙන්නේ නැතුව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය රජය පැත්තෙන් සකස් කරන්න කියන ඉල්ලීම අපි ඉදිරිපත් කළා. ඒ සඳහා සාධනීය ප්‍රතිචාර අග්‍රාමාත්‍යතුමාගේ පැත්තෙන් ලැබුණා. ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඒ රෝහල් වල තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි දැනුවත් කළා. විශේෂයෙන්ම මේ මොහොතේ තරමක් දුරකට අපි වාසනාවන්තයි. තවමත් අපිට රෝහලකට ගියාට පස්සේ බෙහෙත් නැතුව මැරෙන්න වෙනවයි කියන තත්ත්වයට ඇතිවිලා නැහැ. අපිට යම් විකල්ප තියෙනවා. ඒ කියන්නේ මේ මොහොතේදී අපිට එක බෙහෙතක් නැති වුණොත් ඒකට විකල්පයක් විදිහට හොඳම දේ නොවුණත් විකල්පයක් තියෙනවා. නමුත් අපිට මේ තත්ත්වයේ දිගින් දිගටම ඉස්සරහට ගියොත් එහෙම තව සතියක් දෙකක් වගේ යනකොට අපිට රෝහල් වල බෙහෙත් නැතුව රෝගීන් මැරෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අපි මේ තත්ත්වයේ හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් විශේෂයෙන්ම ඖෂධ බෙදා හැරීමේ ක්‍රමවේදය මීට වඩා කාර්යක්ෂම වුණ නැත්නම් ලැබෙන ආධාර ටික හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අපිට ඉදිරි කාලය තුළ ඉතාම අභියෝගාත්මක තැනකට යන්න පුළුවන්. ඒ නිසා අපි අග්‍රාමාත්‍යතුමාගේ අවධානය සම්බන්ධ යොමු කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය තුල මේ තියෙන මේ ආන්තරණ මීට වඩා කාර්යක්ෂම විය යුතුයි කියන එක තමයි අපි අවධාරණය කළේ. දැන් එතකොට තෙල් ඉඟිය දැන් අත්‍යවශ්‍ය සේවාවක් ඇරෙයි සෞඛ්‍යංශයට දැන් ප්‍රමුඛතාවයක් දිය යුතුයි කියලා තිබුණා කී සතියේ. නමුත් දැන් ඊළඟ සතියේදී කොහොමද ඒක සිදු වෙන්නේ? ඔව් දැන් ගිය සතියේ වෙච්ච අඩුපාඩු අපි හඳුනගත්තා. විශේෂයෙන්ම පිරෝමල් 85ක් ආශ්‍රිත වෙනකොට මේ ප්‍රධානම ප්‍රශ්නේ උනේ අපි සෞඛ්‍ය කාර්යමණ්ඩලයට සඳහා සිකුරාදා දිනේ වෙන් කළා කියලා කිව්වට දිවයින පුරා තියෙන අපේ පිරෝමල්ලෙන් 120ක විතරයි මේ වැඩේ සිද්ධ වුනේ. ඉතුරු 80%කම මහජනතාවත් සමග ගැටෙමින් තමයි මේ වැඩේ කරන්න සිද්ධ වුනේ. අර 85 පවා. ඒ නිසා ඒ තත්ත්වේ නිවැරදි වෙලා මේ සිකුරාදා දිනේදී අපි හඳුනගත්ත අඩුපාඩු නිවැරදි කරගන්නේ මේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට මෙතෙන්දී ඒ අයට රාජ්‍ය කාර්යයට එන්න අවශ්‍ය කරන අවම ඉන්ධන ප්‍රමාණය සැපීම හරහා ඉදිරි සති දෙක කාලය තුළ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙන්නේ නැතුව පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු සකස් විය යුතුයි කියන එක තමයි අපි අගමැතිතුමාට යෝජනා කළේ. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.